සුබ දවසක් හැම දිනාටම ගනුජේ YouTube channel එකට ඔයාලව අදත් සුපුරුදු විදියට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු segregation of concrete එහෙමත් නැත්නම් honeycomb කියන්නේ මොනවද කියලා. ඔයාලා හැමෝම වගේ දැකලා ඇති concrete එකක් දාලා ඒක high වුණාට පස්සේ ඒකට high කරලා තියෙන formwork ලෑලි ගලවනවා. ඔන්න ඔය ලෑලි ගැලෙව්වට පස්සේ ඒ concrete එක හරියට වැටිලා නැති අවස්ථාවල්. ඒ කියන්නේ සමහර විට ඔය beam එක හෝ column එක ඇතුලේ කම්බි පේන්න පුළුවන්. එහෙමත් නැත්නම් දාපු concrete එක හරියට වැටිලා නැතුව ගල් ටික වෙන් වෙලා තියෙන්න පුළුවන්. කුහර කුහර වගේ තියෙන්න පුළුවන්. නැත්නම් හිල් හිල් වගේ තනින් තන තියෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයේ විවිධ වර්ගයේ concrete ඔයා දැකලා ඇති. ඔන්න ඔය ආකාරයේ අවස්ථාවන් වලට තමයි අපි කියන්නේ segregation of concrete. එහෙමත් නැත්නම් honeycomb කියලා. එහෙමනම් දැන් අපි බලමු මේ ආකාරයට හනිකොම් ඇති වෙන්න බලපාන හේතු මොනවද? ඒ විතරක් නෙමෙයි ඒ ආකාරයේ ඔයාගේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ හනිකොම් ඇති වුණොත් ඒව රිපෙයා කරන්න යලිත් පිරිසකර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. segregation in concrete එහෙමත් නැත්නම් හනිකොම්. මොකද්ද මේ හනිකොම් කියලා කියන්නේ? concrete එකක මේ ආකාරයට හනිකොම් ඇති වෙන්න බලපාන සාධක මොනවද? එහෙමත් නැත්නම් ඔයා concrete එකක් දානකොට හනිකොම් වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න කොහොමද? යම් ආකාරයක ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි හනිකොම් ආවොත් ඒක රිපෙයා කරන්නේ කොහොමද? මෙන්න මේ ආකාරي සියලු දේවල් මම ඔයාලට පැහැදිලි කරන්නම් යන් ඉස්සරහට වීඩියෝ එකේ. මේ තියෙන්නේ මේ වදයේ බින්දුරයක්. ඉංග්‍රීසියෙන් අපි කියනවා හනිකොම් කියලා. මේ හනිකොම් කියන වචනය ඒ කොන්ක්‍රීට් එකේ ෆේලියර් එකට යොදා ගන්න හේතුව තමයි ඉස්සරහට මම පෙන්වන ෆොටෝස් වලින් ඔයාලට ඒක තවත් පැහැදිලි වේවි. මේ මීවදයේ තියෙන මේ කුහර කුහර ස්වභාවය නිසා තමයි කොන්ක්‍රීට් එකට මේ නම යොදලා තියෙන්නේ. මේ ෆොටෝස් දෙකෙන් ඔයාලට පේන්නේ හනිකොම් සතු වෙච්ච අවස්ථා දෙකක්. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් එක නිසි ලෙස හරියාකාරව වැටිලා නැහැ. ඔයාලට පේනවා මේ පළවෙනි ෆොටෝ එකේ යට කොන්ක්‍රීට් එක කලින් දාපු එකක් අලුතෙන් දාපු කොන්ක්‍රීට් එක ඒකමතට වැටෙනකොට ඒ ජොයින්ට් එක එකට එකතු වෙන්න ඕන ස්ථානය හරි හැටි වයිබ්‍රේට් වෙලා නැහැ. එමත් නැත්නම් උඩින් දාපු කොන්ක්‍රීට් එක හරියට වැටිලා නැහැ. ඒක නිසා තමයි අර උඩින් අලුතෙන් දාපු කොන්ක්‍රීට් එක ගල් වෙනම ගිහිල්ලා වෙන් වෙලා වගේ තියෙන්නේ. දෙවෙනි ෆොටෝ එකෙන් පේන්නේ කොන්ක්‍රීට් එක දාන අතරතුර මැද හරියේදී කොන්ක්‍රීට් එක හරියට වැටිලා නැති අවස්ථාවක්. බොහෝ විට මේ කොන්ක්‍රීට් කොලම් එකක හෝ කොන්ක්‍රීට් වෝල් එකක කොටසක් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයක කොලම් කණුවක්. බලන්නේ හරියට කොන්ක්‍රීට් එක වැටලම නැහැ. මෙතන ඔයාලට තවත් ගැටලුවක් පේන්න තියෙනවා. බලන්නේ කොන්ක්‍රීට් එකේ වඩේට ගිහපු කම්බි අපි ස්ටිරප්ස් කියනවා, එහෙමත් නැත්නම් ලින්ක්ස් කියනවා. මෙන්න මේවා බලන ලෑල්ලට හේතු කරනවා වගේ තමයි කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. මේ වගේ කොලම් එකක සාමාන්‍යයෙන් කම්බි විශාල ප්‍රමාණයක් එනවා. ඒ නිසා කවරින් ස්පේසින් කියන එක ඉතාම වැදගත්. මේ ෆොටෝස් දෙක බොහෝ විට ස්ලැබ් එකේ සොෆිට් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දලඹ. එහෙමත් නැත්නම් ලොකු වෝල් එකක් වෙන්නත් පුළුවන්. මේ ආකාරයට හනිකොම් එහෙමත් නැත්නම් segregate වෙන්න බලපාන හේතු මොනවද? එකක් තමයි කම්බි සඳහා නිසි ආවරණයක් නොමැති වීම. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක දාන්න කලින් වටේට ලෑලි ගහනවනේ ෆෝම් වර්ක් එක. ඔන්න ඔය ලෑලි ගහනකොට ඒ ලෑල්ලයි කම්බි අතරේ මනා ඉඩක් ඩ්‍රෝවින් එකේ සඳහන් කරලා තියෙන ආකාරයට මිලි 25ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, ෆවුන්ඩේෂන් එක නම් මිලි 75ක් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය හරියටම තියන්නට ඕනේ. එම් නොතිබ්බොත් අර මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ලොකු කොන්ක්‍රීට් වෝල් එකක ලොකු කොලම් එකක කම්බි හේත් වෙලා තිබුණේ ලෑල්ලට එන්නේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඕන ඔයා දාන කොන්ක්‍රීට් එකට වතුර වැඩි වුණොත්. ඒ වගේම දාපු වතුර ප්‍රමාණය මදි නම් ඔන්න ඔය ආකාරයට ගැටලු මතුවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ව්‍යාපෘතිවල ස්ලම්ප් ටෙස්ට් එක කියලා ටෙස්ට් එකක් කරනවා. ඒකෙන් බලන්නේ කොන්ක්‍රීට් එකට අවශ්‍ය ප්‍රමාණයට ජලය මිශ්‍ර වෙලා තියෙනවද කියන එක තමයි. සාමාන්‍ය නිවසක් ඉදිකිරීමේදී ඔය වගේ ටෙස්ට් එකක් කරන එක ප්‍රායෝගික නැහැ. හැබැයි ශාස්ත්‍රයේ බලපුරුද්දක් තියෙන කෙනෙක්ට අත්දැකීමෙන් කියන්න පුළුවන් කොන්ක්‍රීට් එක ඇනුවට පස්සේ මේක ප්‍රමාණවත් කියලා. ඒ වගේම තමයි ගල්වැලි සිමෙන්ති නිසි ප්‍රමාණයට එකතු කළත් හරියට මිශ්‍ර වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. සමහර අය ඉන්න හදිසියට තට්ටක් ගාලා කොන්ක්‍රීට් එක දාලා ඉවර වෙන්න ඕනෙ හින්දා ඉක්මනටම අල්ලලා දානවා.
හැබැයි එතෙන්දී හරියට මිශ්‍ර නොවී තිබුණත් මෙන්න මේ ආකාරයට හනිකම් මතුවෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි හිතමු ඔයා කොන්ක්‍රීට් කොලම් එකක් කණුවක් කොන්ක්‍රීට් දාගෙන යනවා. එක සිමෙන්ති කොටයක් කනලා කොන්ක්‍රීට් එක දාලා ඉවර වෙනකොට කොලම් එක ඉවර නැහැ. භාගයක් තමයි ඉවරලා තියෙන්නේ. ඊළඟට සේවකයින් තේ බොන්න හරි ගිහිල්ලා මොකක් හරි දෙයකට පහු වෙනවා. දැන් උතන ප්‍රශ්නේ එන්නේ කොලම් එකේ භාගයක් කොන්ක්‍රීට් දාලා ඉවර නිසා ඒ භාගයක් වෙනකන් දාපු කොන්ක්‍රීට් එක මේ වෙනකොට හයි වෙලා. පැය භාගයක් විතර ගිහිල්ලා ඕගොල්ලෝ උඩින් ආයේ කොන්ක්‍රීට් එක දානකොට පරණ කොන්ක්‍රීට් එකේ අලුත් කොන්ක්‍රීට් එකේ බොන්ඩ් වෙන්නේ නැහැ. ඒ නිසා කොන්ක්‍රීට් එක දාගෙන යන අතරතුර මැදින් නවත්තලා විවේක අරගෙන හෝ වෙනම් වැඩකට ගිහිල්ලා ඒ වැඩේ භාගයට නවත්තලා ගිහිල්ලා ආයි පස්සේ ඇවිල්ලා කරන්න සූදානම් කරගන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හොඳම දේ තමයි එක දිගට කොන්ක්‍රීට් එක දාලා ඉවර කරන එක. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ ඩ්‍රොපින් හයිට් එක. එහෙමත් නැත්නම් ෆෝලින් හයිට් එක. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක වැටීමේ උස. ගොඩක් වෙලාවට මේක කොන්ක්‍රීට් බකට් එකකින් හරි පොම්පෙන් හරි දාන වෙලාවට තමයි බලපාන්නේ. සමහර අය ගොඩාක් උඩ ඉඳලා කොන්ක්‍රීට් එක අතාරිනවා. ගොඩක් උඩ ඉඳලා කොන්ක්‍රීට් එක අතෑරියාම වෙන්නේ කොන්ක්‍රීට් එකේ දෙන ගල් ටික, සිමෙන්ති ටික, ග්‍රවුට් එක වෙන් වෙනවා. එකට තියෙන්න ඕනේ මිශ්‍රණයක් විදිහට එකට තියෙන්න ඕනේක වෙන් වෙලා තමයි කොලම් එක හරි බීම් එක හරි ඇතුළට කොන්ක්‍රීට් එක වැටෙන්නේ. එහෙම වුණාමත් සෙග්‍රිගේට් වෙන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණාව තමයි පෝක එකක්. එහෙමත් නැත්නම් වයිබ්‍රේට් එකක් යූස් කරන්නේ කොහොමද කියන එක. කොන්ක්‍රීට් දාන සේවකයින් මේ දේ මනාව දන්නවා. පුරුදු නැති කෙනෙක් ඕක කරන්න ගියහම වෙන්නේ ඒක අනවශ්‍ය විදිහට වයිබ්‍රේට් කරන්න යන කොන්ක්‍රීට් එක. ගොඩක් වෙලා වයිබ්‍රේට් එක දාගෙන හිටියහම වෙන්නේ අර ගල් ටික වෙන් වෙලා ග්‍රවුට් එක වෙන් වෙනවා. ඒ නිසා ඒ කම්පැක්ට් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් වයිබ්‍රේට් එක දාලා ආයෙ රිලීස් කරන්න ඕනේ. ඒ නිසා ඒ දෙත් හරි නිසි ක්‍රමවේදයකින් කරන්න වග බලා ගන්න. මේ ඡායාරූපෙන් ඔයාට පේන්නේ කවර් බ්ලොක්ස්. එමත් නැත්නම් ස්පේසස්. ඒ කියන්නේ කම්බි බඳලා සම්පූර්ණ ඉවරුනහම ප්ලයිවුඩ් ලෑලි ගහලා වහන්න කලින් මෙන්න මේ ආකාරයේ ස්පේසස් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න ඕනේ කම්බි වලට. ඒකට හේතුව තමයි කම්බි සහ ප්ලයිවුඩ් එක අතර නිසි පරතරයක් තබා ගැනීම. ඕනම ඩ්‍රෝවින් එකක ඔයාට හම්බෙලා තියෙන ඕනම ප්ලෑන් එකක මේ ගැන පැහැදිලිව සඳහන් කරනවා. ස්පේසින් කවරින් කොච්චර තියන්න ඕනද කියලා. ඒ නිසා මේ දේවල් ඉතාම වැදගත්. මේ කවර් බ්ලොක්ස් ඔයාගේ සයිට් එකේදීම ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. මේ ෆොටෝ එකේ මේ පේන්න තියෙනත් කවර් බ්ලොක් එකක්ම තමයි. හැබැයි මේ තියලා තියෙන්නේ ෆ්ලෝ ස්ලැබ් එකක බ්ලයින්ඩින් එකයි, ඒ කියන්නේ ලීන් කොන්ක්‍රීට් එකයි කම්බියයි අතර ස්පේස් එක තියාගන්න. මගේ කලින් එපිසෝඩ් එකක පැහැදිලි කරා ස්ක්‍රීට් එක, බ්ලයින්ඩින් එක, ලීන් කොන්ක්‍රීට් එක කියන්නේ මොකක්ද කියලා. ඔන්න ඔය ස්ක්‍රීට් එක උඩ තමයි මෙන්න මේ කවර් බ්ලොක් එක තියලා තියෙන්නේ. ඔය ස්ක්‍රීට් එකයි ස්ලැබ් එකේ කම්බි අතර එක්තරා උසක්. අපි හිතමු මිලි 50යි කියලා. එමත් නැත්නම් මිලි 70යි කියලා. ඔන්න ඔය මිලි 50 70 සම්පූර්ණ පොළවේම එක ආකාරයකට තියාගන්න ඕන නිසා තමයි මිලි 50කට හෝ 70කට හරියන විදිහට කවර් බ්ලොක් එකක් හදලා තනින් තන ඒ බ්ලොක්ස් ටික තියලා තියෙන්නේ. මේ කොලම් ෆූටින් එකක්. මේ බලන්න මේ ප්ලයිවුඩ් එකයි කම්බි අතර මනා ඉඩක් තියලා තියෙනවා. ඒ වගේම යට ස්ක්‍රීට් එකේ ඉඳලා කවර් බ්ලොක්ස් තියලා තියෙනවා. මේ වගේ අවස්ථාවල ෆෝම් වර්ක් එකයි කම්බි බොහෝ දුරට ගෑවෙන්නේ නැහැ. ඒ නමුත් කවර් බ්ලොක් එකක් අඩුමතරම එක පැත්තට එක බ්ලොක් එකක්වත් තියන්න වග බලා ගන්න. මොකද හදිසිය හැරි කොන්ක්‍රීට් එක දාන වෙලාවක එහෙම හේ වුණොත් ඔය ලෑල්ල ගිහලා කම්බි හේත් වෙන්න පුළුවන් නිසා. මෙන්න මේ ඩ්‍රෝවින් එකේ ඔයාලට පැහැදිලිව පේනවා ස්පේසින් තියන්න ඕනේ කොහොමද කියලා. මේ පළවෙනි ෆොටෝ එකේ මම රතු පාටෙන් ලකුණු ගල්ලා තියෙන්නේ 30 mm කව කියලා. ඒ කියන්නේ කම්බි බැඳලාට පස්සේ කම්බියයි ලෑල්ලයි අතරේ මිලිමීටර් 30ක් තියෙන්න ඕනේ. ඒක නගල් වලින් නම් එකයි කාලක් විතර වගේ. දෙවනි ෆොටෝ එකේ යටින් රතු පාටින් මම ලකුණු කරලා තියෙන්නේ අඟල් 3ක් කවරින් තියන්න ඕනේ කියලා. ඒ කියන්නේ මිලි 75ක් විතර. මේක ස්ථානෙන් ස්ථානයට වෙනස් වෙනවා. දැන් බලන්න පළවෙනි ෆොටෝ එකේ කොලම් එකට මිලි 30යි.
දෙවෙනි ෆොටෝ එකේ කොලම් ෆූටින් එකට මිලි 75ක් තියෙනවා. අන්න ඒ වගේ මේක ස්ථානය අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඩ්‍රෝවින් එකේ දීලා තියෙන විදිහ බලලා ඒ අවශ්‍ය ප්‍රමාණයට තමයි ස්පේසස් තියන්න ඕනේ. මම ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කරා කොන්ක්‍රීට් ඩ්‍රොපින් හයිට් එක ඉතාම වැදගත් කියලා. සාමාන්‍යයෙන් ACI කෝඩ්ස් වල සඳහන් වෙනවා ඔය කොන්ක්‍රීට් එක නිදහස් වැටීමේ දුර අඩි 3 සිට 5 දක්වා. ඒ කියන්නේ මීටර 0.9 ඉඳලා 1.5 දක්වා. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක වැටෙන උස අඩි 5කට වඩා උස්සන්න එපා කියන කතාව. ඕනම ඉදිකිරීමක ඕනම අවස්ථාවක ඉදිකිරීම කටයුතු කරගෙන යනකොට ඒ අධීරෙන් අධීර කටයුතු සිද්ධ කරනකොට ඒවට අවශ්‍ය ප්‍රමිතීන් තියෙනවා. ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. මෙන්න මේ ස්ටෑන්ඩඩ්ස් ඉතාම වැදගත්. අපි හිතමු ඔයාගේ නිවස හරි ගොඩනැගිල්ල හරි ඉදි කරගෙන යනකොට මේ ආකාරයට හනිකම් මතු වුණා කියලා. ෆෝම් වර්ක් එහෙමත් නැත්නම් ලෑලි ගැලෙව්වහම ඔයා දකිනවා එතන හනිකම් එකක් තියෙනවා කියලා. මුලින්ම කරන්න ඕනේ අවශ්‍ය කොන්ක්‍රීට් ප්‍රමාණය ඉවත් කිරීම සඳහා දල වශයෙන් කිලෝග්‍රෑම් 5ක් හෝ ඊට අඩු බරකින් යුත් සැහැල්ලු මිටියක් භාවිතා කරලා එළියට මතුවෙච්ච කොන්ක්‍රීට් කැබලි සීරුවට අයින් කරන්න ඕනේ. හැබැයි මෙතෙන්දි වග බලා ගන්න ඕනේ ලොකු මිටි පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව තමයි එහෙම පාවිච්චි කරොත් කොන්ක්‍රීට් එකේ දැනට හයි වෙලා තියෙන කොටස් පවා ගැලවිලා අයින් වෙන්න පුළුවන්. මෙතෙන්දි අයින් කරන්නේ ලූස් පාටිකල්ස් විතරයි. දැන් ඔයා මිටියක් භාවිතා කරලා ඒ කොන්ක්‍රීට් කැලි කඩලා සුද්ධ කරගත්තට පස්සේ වෝටර් ජෙට් එකක් එහෙමත් නැත්නම් එයා කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරලා ඒ මතු පිට ඒ ඒරියා එක සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්න ඕනේ. අර කැඩිලා ඉතුරු වෙච්ච පොඩි පොඩි කෑලි දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. දැන් ඔය ආකාරයට සුද්ධ කරගත්තට පස්සේ ප්ලයිවුඩ් ලෑලි හරි තියලා මොනවා හරි තියලා ඔයා ආයි හරි ගස්ස ගන්න ඕනේ. කොන්ක්‍රීට් එකක් වගේ ආයි වක් කරලා හරි ගස්ස ගන්න පුළුවන් විදියට දා ගන්න. අපි හිතමු ඔයා සිමෙන්ති තාච්චියක් ගත්තා කියලා. ඕකට හලපු වැලි තාච්චි 4ක් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ජලය දාලා, ඒ කියන්නේ වක් කරන්න පුළුවන් ප්‍රමාණයට ජලය දාලා මිශ්‍රණයක් හදා ගන්නවා. මෝටා එකක් හදා ගන්නවා. ඔන්න ඔය මිශ්‍රණය තමයි අර පොකට් එක වගේ ඔය හදලා තිනකට උඩින් වක් කරන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට හනිකොම් එක ඔයාලට රිපෙයාර් කරගන්න පුළුවන්. අද ඔයාලා දැනගත්තා segregation of concrete එහෙමත් නැත්නම් හනිකොම් කියන්නේ මොන වගේ තත්වයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි construction sector එකේ ඔයාට අදීරෙන් අදීර මෙන්න මේ ආකාරයේ විවිධාකාර දේවල් මුණ ගැහෙනවා. අද මම ඔයාලට පැහැදිලි කරේ මේවායින් එකක් විතරයි. මේ ආකාරයේ ගැටලු විතරක් නෙමෙයි ඒවා විසඳා ගැනීමට නිවැරදි ඉංජිනේරු ශිල්පකම යොදාගන්නේ කොහොමද කියලා ඔයාට මම ඊළඟ එපිසෝඩ්ස් වලින් පැහැදිලි කරලා දෙන්නම්. එහෙමනම් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලේ හරතු පාටින් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ button එකේ හැපෙත්තෙන් තියෙන bell icon එක ඔන්න ඔය bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙම කළොත් තමයි ඔයාට අලුතෙන් එන මගේ videos බලන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අලුත් තොරතුරු ගොඩක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් අපි හම්බ වෙමු.